ජූලි 19 වෙනිදා සිකුරාදා දවස සූදානම් වෙන්නේ අද දවසට අදාළ ජාතික පුවත්පත්වල පළවෙනි විශේෂ පුවත් මොනවද කියලා ඉදිරිපත් කරන්නට මුල් පිටු වාර්තා පමණක් නෙවෙයි අතුල් පිටු වාර්තාවලටත් අවධානය යොමු කරන බලාපොරොත්තුවෙන් ඉස්සලම පෙරලන්නේ අද දවසේ අද පුවත්පත. අද පුවත්පතේ පමණයි අපිට හමුවන්නේ විශේෂයෙන්ම ඊයේ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ යම් යම් පුවත් වාර්තා. ඒ අතරින් අද පුවත්පතේ තිබෙනවා ස්ථාන 7කට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ලැබිලා ස්ථාන කිහිපයක නායාමයේ අවදානමක්. කළුගඟේ ජලමට්ටම ඉහළට රත්නපුර ප්‍රදේශයේ ගඟ පිටාර මට්ටමට ආසන්නයි. අද පුවත්පතේ මුල් පිටුවේ පහලින්ම දැක්වෙනවා මේ පුවත. අප බලාපොරොත්තු වෙන්නේ නම් බොහෝ පුවත්පත්වල ඉහළින්ම මේ පිළිබඳ වාර්තා වේවි කියලා. මොකද මේ අයහපත් කාලගුණේ බලපෑම් බොහෝ ප්‍රදේශවලට දැනුණා. ඇතමුන් බොහොම තැතිගැන්මට ලක්වයි හිටියේ අධික සුළං තත්ත්වයක් එහෙම පැවතීම නිසා. එවගේම අද පුවත්පතේම තිබෙනවා වර්ෂාව තිබුණත් විශාල ජලාශවල ජලමට්ටම ඉහළ ගොස් නැහැ. ඉන්දික හේවා විතරණගේ වාර්තාව. පවතින වර්ෂා තත්ත්වය නිසා ඊයේ දිනේ වන විට කුඩා ජලාශ කිහිපයක ජලමට්ටම ඉහළ ගොස් තිබුණත් විශාල ලෙස විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජලමට්ටම ඉහළ ගොස් නොමැති බව තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශ කොට තිබෙන්නේ. අප ඒ සමගම අපට අහන්නට ලැබිච්ච ඉතාම ශෝචනීය සිදුවීමක් තමයි සිසුවියක් ජීවිතක්ෂයට පත්වීම කියලා කියන්නේ. අද පුවත්පතේ තිබෙනවා වැස්සට පිරුණු ඇල හරහා ගමන් කළ සිසුවියක් ජීවිතක්ෂයට, තවත් සිසුවියක් අතුරුදන්. ජල පහරට හසු වූ සිසුවෙක් දිවි බේරා ගනී කියලත් එහි තවදුරටත් වාර්තා වෙනවා. හැටන් රංජිත් රාජපක්ෂ මාස්කලී ගාමිණි බණ්ඩාර ඉලංගතිලකගේ වාර්තාව. ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ සිට කොත්මලේ ඔයට ජලය ගලා බසින ඇලමාර්ගයක් තරණය කිරීමට උත්සාහ කළ පාසල් සිසුවියන් දෙදෙනෙකු ඊයේ සවස ජල පහරට හසු වීමෙන් එක් සිසුවියක ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවියක අතුරුදන්ව ඇතැයි ආගරපතන පොලිසිය ප්‍රකාශ කරනවා. කඳුකරයට මෙහෙම වැසි වැටුණාම ප්‍රධාන ගංගා ධාරාවන් වලට වල ජලමට්ටම ඉහළ ගියාම ඒවා පහත් බිම්වල ඉන්න ජනතාවට දැනෙනවා. ඒ නිසා කළු කැලණි වගේ ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාවට විශේෂයෙන් මේ තියෙන කළුගඟේ ජලමට්ටම ඉහළට කියලා බොහොම පැහැදිලිව අද පුවත්පතේ වාර්තා කර තිබෙනවා. ඒ නිසා අපි මතක් කර සිටින්නේ බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඒ වගේම මේ අදත් හෙටත් දක්වා කාලය තුල සුළං තත්ත්වයක් සාමාන්‍ය පරිදි වැඩි වුණු තත්ත්වෙ ලිස්සෙම පවතිවි කියලා තමයි දැනට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානයෙන් පසුවන්නට කියන එක අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම දිහිවර ජනතාව වෙනුවෙන් මේ දිනවල අනතුරු ඇඟවීම් නිකුත් කරයි තිබෙන්නේ. ඒ අනුව කටයුතු කරන ලෙසත් අපි විශේෂයෙන් වෙරළබඩ කලාපයේ ජීවත් වෙන ජනතාවගෙන් මේ මොහොතේ ඉල්ලා සිටිනවා. මේකම අපි අද ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරමු. අද පුවත්පතෙන් අපි ආරම්භ කරපෙකේ එහි ප්‍රධාන සිරස්තලයේ ඉස්සලම බලමු. ඇවන්ට් ගාඩ් නඩුව පොලිස් කොමසමේ ලේකම් ජයවර්ධනපුර රෝහලේදී අත්අඩංගුවට. ඉන්දික හේවා විතරණගේ තවත් පුවත් වාර්තාවක්. ඊයේ මේ පිළිබඳ පළ වුණා ඔවුන් අත්අඩංගුවට ගන්න ලෙස නියෝග කර තිබුණා කියලා. ඇවන්ට් ගාඩ් පාවෙන අවිගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමසමේ ලේකම් සමන් දිසානායක මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එහි සඳහන් වෙනවා. ඒ පුවත දිවයින පුවත්පතත් අද වාර්තා කර තිබෙනවා ප්‍රධාන සිරස්තලයක් ලෙස. එතුමාගේ ඡායාරූපයක් සහිතව පොලිස් කොමිසමේ ලේකම් ජයවර්ධනපුර රෝහලේදී අත්අඩංගුවට ගත් බව සමන් ගමගේ එම පුවත් වාර්තාව සම්පාදනය කරන්නේ. වැඩිම අවධානයක් අද යොමු වී තිබෙන පුවත තමයි බැටික්ලෝ කැම්පස් එහෙම නැත්නම් ඇතැම් පුවත්පත්වලට අනුව හිස්බුල්ලා සරසවිය පිළිබඳ කාරණාව. එය අපි ලංකාදීපෙ නුපුටා ගන්නවා. පළමුවෙන්ම හිස්බුල්ලා සරසවියට සෞදි තහනම් සංවිධානයකින් කෝටි 1,757ක් සල්ලි යෙදුවේ කුමටදැයි පරීක්ෂණයක් FCIDයේ උසාවියට දන්වයි. නිමන්ත රණසිංහගේ මේ පුවත් වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා මඩකලපුව පූනානි ප්‍රදේශයේ ඉදිකරගෙන යන නැගෙනහිර හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතාට අයත්යයි කියන බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම නැමැති විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1,757කට අධික මුදලක්, ඇමරිකන් ඩොලර් මිලියන 100කට අධිකයි, මෙරට රාජ්‍ය බැංකුවකට එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කරයි කියලා තමයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය දන්වා තිබෙන්නේ. මේ පුවතම අද මව්බිම පුවත්පත මෙලෙස වාර්තා කොට තිබෙනවා. මඩ කලපුව සරසවිය හදන්න හිස්බුල්ලාට සෞදියෙන් කෝටි 1,750ක්. CID අධිකරණයට දැනුම් දෙයි හංසිනානායකගේ පුවත් වාර්තාවයි එලෙස අපට හමුවන්නේ. අද දිනමිනෙත් ප්‍රධාන සිරස්තලයේ බවට පත්වලා තිබෙන්නේ මේමයි
මඩකලපු සරසවියට සෞදියෙන් නෙව් මුදල් ගැන වාර්තාවක් FCIT අදාළ බැංකුවට අධිකරණයේ නියෝග කොටස් වලඳපලේ ආයෝජන වාර්තාවකුත් ඉල්ලයි කියලා එහි තවදුරටත් වාර්තා කොට තිබෙනවා. දිවයිනත් මේ පිළිබඳව පුවත සඳහන් කොට තිබෙනවා. මීට වඩා යම් වෙනසක් ඒ පුවතේ තිබෙන නිසා අපි ඒ උපුටාගමු. බෙටකලෝ කැම්පස් ඉඩම 2013 දී මහවැලි අධිකාරියෙන් ශ්‍රී ලංකා හිරා පදනමට දීලා කොළඹ මූල්‍ය අපරාධ කොට්ටාසයේ උසාවියට දන්වයි. බෙටකලෝ කැම්පස් ඉඩම 2013 දී මහවැලි අධිකාරියෙන් ශ්‍රී ලංකා හිරා පදනමට දීලා කියලා තමයි කොළඹ මූල්‍ය අපරාධ කොට්ටාසය උසාවියට දන්වන්නේ. ඒතර 2013 ආණ්ඩුකලේ කවුද කියන කාරණාව පිළිබඳ ඔබට අමුතුවෙන් මතක් කරන්නට ඕනේ නෑ. මේ විශ්වවිද්‍යාලය පිළිබඳව සඳහන් වෙන බොහෝ තැන්වල තිබෙනවා. එදා ඩලර් සලහපෙරුම මැතිතුමත් එක්ක තමයි මේ පිළිබඳව ගිවිසුම් ගත වෙන්නේ. එතකොට මේ ආණ්ඩුවට වගේම ඒ ආණ්ඩුවටත් මේ පිළිබඳ කාරණාවෙන් ගැළවී යන්නට හැකියාවක් නැහැ. මිනුවන්ගොඩ ටෝනි කරුණානායකගේ මේ වාර්තාවේ තවදුරටත් බොහෝ දේ සඳහන් තිබෙනවා. අපි අවධානය යොමු කරමු තවත් සිරස්තල කිහිපයක් වෙත, ප්‍රධාන කාරණා කිහිපයක් වෙත. මෞබිමේ මහේස්ත්‍රාත්වරියගේ නියෝගය අත්නෝමතිකයි. හේමසිරි පූජිත් නැවත අත්අඩංගුවට ගන්න. නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිශෝධන අයදුමක් ඉදිරිපත් වූ බව තමයි එහි සඳහන් වන්නේ. මේ පිළිබඳව ලංකාදීප පුවත්පත මෙලෙස වාර්තා කොට තිබෙනවා. හේමසිරිට පූජිත්ට ඇපදුන්නේ නීතිය වරදවා වටහාගෙන. මහේස්ත්‍රාත්වරියගේ නියෝගයට නීතිපතිගෙන් ඇපෑලක් ඉදිරිපත් වීම පිළිබඳව තමයි එලෙස සඳහන් වන්නේ. අද පුවත්පතේ මේ පිළිබඳ වාර්තාව හේමසිරිට පූජිත්ට ඇපදුන් නියෝගයට එරෙහිව නීතිපති මහාධිකරණයට යයි. මහේස්ත්‍රාත් නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම් පතක් ඉදිරිපත් කරයි කියලා තමයි තියෙන්නේ. දැන් අර ලංකාදීප වාර්තාවට අනුව ගැනීමේදී තිබෙනවා මහේස්ත්‍රාත්වරිගේ නියෝගයට නීතිපති ඇපෑලක් ඉදිරිපත් කරන්නේ හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පූජිත් ජයසුන්දර මහතාට ඇපදුන්නේ නීතිය වරදවා වටහාගෙනයි කියන කාරණාව. එහෙම වැරදීමක් වෙලා තිනෝ නම් ඒ නිවැරදි කළ යුතුයි කියන අදහසින් තමයි මෙහෙම ඇපෑලක් ඉදිරිපත් වුණා කියලා කියන්නේ. අපි තවත් පුවත් කීපයක් වෙත අවධානය යොමු කරන්නට ඕනේ. අද පුවත්පතේ තිබෙන මෙන්න මේ පුවත. ගුරු වර්ජනය නගරයට දැනුනේ නැහැ. ගම්බද සාමාන්‍යයෙන් ක්‍රියාත්මකයි. ගම්බද පළාත්වල සාමාන්‍ය මට්ටමින් හෝ ක්‍රියාත්මක වුණාට නගර බදව නම් මේ ගුරු වර්ජනය දැනුනේ නැහැ කියලා තමයි අද පුවත්පත නම් වාර්තා කොට තිබෙන්නේ. මේ වර්ජනය පිළිබඳ එතරම් ඇතුල් පිටු වාර්තාත් අපට හමුවන්නේ නැහැ. නමුත් එක් ඇතුල් පිටු වාර්තාවක් හමු වුණා මෞබිම පුවත්පතෙන්. ගුරු වැඩ වර්ජනය මුළුමනින්ම අසාර්ථකයි. ලංකා ගුරු සංගමය තමයි එහෙම කියන්නේ. හලාවත ප්‍රසාද් පූර්ණිමාල්ගේ පුවත් වාර්තාවේ මෞබිම පුවත්පතේ 13 වෙනි පිටුව ඉනුපුටා ගත්තේ. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් පාසල්වල තත්ත්වය සොයා බැලුවම දෛනික කටයුතු සිදු වූ බව තමයි දැනගන්නට ලැබෙන්නේ. අපි අවධානය යොමු කරමු තැපෑලේ වර්ජනය අවසන් වීම ගැන. තැපෑලේ පැය 48ක වර්ජනය අවසන් කියා අද පුවත්පත වාර්තා කොට තිබෙනවා. ඒ වගේම තවත් උණුසුම් කාරණාවක් බවට පත් වුණා කින්නියා ප්‍රදේශයේ උණුවතුරලින් ආශ්‍රිත ප්‍රදේශයේ දාගැබක් ප්‍රතිසංස්කරණය කිරීමට යාමේදී ඇති වූ තත්ත්වයක් පිළිබඳව, උණුසුම් තත්ත්වයක් පිළිබඳව අපි වාර්තා කළා. මෙහි නවතම තත්ත්වය ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. කන්‍යා දාගැබේ වැඩ දිසාපති අනින් නවති. මේ කින්‍යා දාගැබ පිළිබඳව සුජි තේවාජුලිගේ සහ ත්‍රිකුණාමල අමදුරු අමරජීවගේ වාර්තාවලට අනුව සඳහන් වෙන්නේ යම් පිරිසක් කඩා වැදිලා ඇති කළ නොසන්සුන් තත්ත්වයත් එක්ක. ඊයේ දවසේ අපි තව කිව්වා මනෝ ගණේෂන් අමාත්‍යවරයා කර තිබෙන ඉල්ලීමත් අපි ඉදිරිපත් කරා. මේ සියල්ල සලකා බලලා තාවකාලිකව මේ කටයුතු නතර කරලා තිබෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් මෞබිම පුවත්පතේ ඊයේ කතුවැ කියන අපි උපුටාගත් කාරණාව මේට යළි එක්කාසු කරන්නට කැමති. පුරාවිද්‍යා ස්මාරක මේ විදියට බෙදා වෙන්කර ගන්නවාද කියන කාරණාව පිළිබඳව තමයි කතා බහ කර තිබුණේ. කෙසේ වෙතත් මේ ස්ථාන මොන ආගමික මොන ජාතීන්ට අයත් ලෙස සලකන්නට පුළුවන් වුණත් මේවා ශ්‍රී ලාංකේය පෞරාණික නටබුන් සහ සිද්ධස්ථාන වන ඒවා, එමත් නැත්නම් ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන වන ඒවා. ඉතින් ඒ නිසා සමස්ත රටක් සමස්ත ජාතියක් ලෙස මේ දෙස බැලීමේ වැදගත්කමයි අප මෙහිදී විශේෂයෙන් පෙන්වා දෙන්නේ. ඒ සමගම අපි අවධානය යොමු කරනවා
ඊ දිනේදී විශේෂයෙන් සමාජ ජාලා මාධ්‍ය තුල එහෙම දැඩි ලෙස සැරිසරු පුවතක් තමයි අර ප්‍රභු ආරක්ෂකෙක් විසින් පහර දීමක් සිදු කිරීම පිළිබඳ කාරණාව මෞබිම පුවත්පතේ ඒ පිළිබඳව තිබෙනවා. ඕවර්ටේක් කරන්න දුන්නේ නැහැ කියා ප්‍රභු ආරක්ෂක චණ්ඩි වෑන් රථයකට ගහලා ජීප් දෙකේ නොම්මරමින් අංක තහඩු සහිතව වාර්තා කරලා තියෙනවා. WPCDA 88.50 WPCAG 0.55 මේම අංක තහඩු සහිතවම වාර්තා කරනවා. මොකද්ද මෙහෙම පහර දෙන්න හේතුව? ඕවර්ටේක් කරන්න දුන්නේ නැහැ කියලා. ඔවුන් පසු කර යන්නට අවස්ථාව දුන්නේ නැහැ කියන එක තමයි මේ චෝදනාව. චාමර අමරසූරිය කොළඹ MC පෙරේරාගේ පුවත් වාර්තාව CCTV දර්ශනවල ඒ පිළිබඳව සටහන්ව තිබූ ආකාරයත් ඇතුළුව එම ස්ථානයේ කවුරුන් හෝ වීඩියෝ ගත කළ දර්ශනවල ඡායාරූපත් සහිතව වාර්තා කරද්දී මේ පිළිබඳව අන්තර්ජාලයේ සැරිසරූ වීඩියෝව ඔබට ඉදිරිපත් කරන්නට අප සූදානමින් ඉන්නවා. කෙසේ වෙතත් මේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී සිදු වූ සිදුවීමක් බැල්මටම එක හෙලාම බොහෝ දෙනෙක් මෙහි චෝදනාව එල්ල කළේ දේශපාලනඥයින්ට. මේ අනිවාර්යයෙන්ම දේශපාලනඥයෙකුගේ රථයක් විය යුතුයි කියන කාරණාව තමයි ජනතාව විසින් ඉදිරිපත් කළේ. ඒ අතර අපට සමාජ මාධ්‍ය තුළම දකින්නට ලැබුණා වෙනත් පුද්ගලයෙක් පිළිබඳවත් මෙහිදී කතා කරනවා දේශපාලනයට අවතීර්ණ වෙන්න, එහෙම නැත්නම් 2020 ජනාධිපතිවරණයට එනවයි කියා ගන්නා පුද්ගලයෙක්ගේයි කියලා. මේ කෙසේ හෝ වේවා තාමත් මේ කාගෙද කියන එක පිළිබඳව පැහැදිලි තොරතුරු අපට වාර්තා වන්නේ නැහැ. අපි ඉදිරියේදී මේ පිළිබඳ වීඩියෝ පටයත් නරඹමු. අපි අවධානය යොමු කරනවා තවත් කාරණා කිහිපයක් වෙත. ඉන් එකක් තමයි දිවයින පුවත්පතේ සඳහන් වෙන මෙන්න මේ කාරණාව. පිටිමිල ලොකු ගණනකින් නැග්ගේ කොහොමද? වහම සොයා බැලීමට අගමැතිගෙන් නියෝග. පාම් පිටිමිල රුපියල් 8කින්, එහෙම නැත්නම් අනෙක් සමාගමට අනුව 7කින් මේ විදියට ඉහළ නැගි කොහොමද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තිබුණා. දැන් බැලුවාම අගමැතිතුමාටත් ඒක ප්‍රශ්නයක්. අකිත පෙරගේ මේ පුවත් වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා තිරිඟු පිටිමිල එකවර රුපියල් 8කින් වැඩි වුණේ ජීවන වියදම් කමිටුවේ ප්‍රමාදයකින් දැයි සොයා වහාම වාර්තා කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ පිටිමිල ඉහළ නැංගුවේ කොහොමද කියලා අහනවා වගේම වැඩි කරපු පාම් මිල නැවත පෑ කීපයකින් හකුලා ගන්නට බේකර හිමියන්ගේ සංගමයට සිදු වුණා. ඒ පිළිබඳව මෞබිම පුවත් වාර්තාවේ තිබෙනවා පාන් පරණ මිලටම කියලා. හැබැයි මේකේ මේ යොදා තිබෙන සිරස්තලේ වචන තුන උඩයට මාරු වුණොත් තමයි මෙතන තිබෙන ගැටලුව. අපට ඇතැම් වෙලාවට පාරිභෝගිකයෝ විදියට එවැනි තත්ත්වයන්ටත් මුහුණ දෙන්න වෙනවා. පාන් පරණ මිලටම නිෂ්පාදකතුමා අපිට පෙන්වන්නකෝ සිරස්තලේ නැවත. එතකොට පාන් පරණ මිලට මේ අනුව ගත්තොත් හරි, හැබැයි පරණ පාන් නම් නොවිය යුතුයි කියන එක තමයි අපි කියන්නේ. පරණ පාන් කොහෙත්ම ජනතාවට අලවි නොකළ යුතුයි. මොකද එවැනි චෝදනාත් ඇතැම් වෙළඳ සල්වලට ඇතැම් බේකරිවලට දැඩි ලෙස තිබෙන නිසායි අපි විශේෂයෙන් ඒ පිළිබඳව අවධාරණය කරන්නේ. තවත් පුවත්පතක මදුටුව අද පුවත්පතේ තියෙනවා පාම් මිල රුපියල් 5කින් බසි. කලබල වෙන්න ඕනේ නැහැ, වැඩි වෙච්ච ගාන තමයි අඩු වෙලා තියෙන්නේ. නැතුව තිබ්බ ගානෙන් පාම් මිල අඩුවීමක් නෙවෙයි මේ වාර්තා වෙන්නේ. හැබැයි අපි එක කාරණාවක් බොහොම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. තිරිඟු පිටිමිල ඉහළ ගියා නම් ඒ පාඩුවක් සිදු වෙනවා නම් මේ නිෂ්පාදකීන්ට බේකරි හිමියන්ටත් යම් සාධාරණයක් අනිවාර්යෙන්ම ඉටු විය යුතුයි කියන එක විශේෂයෙන් අවධාරණය කරන කාරණාව. ෆ්‍රයිඩේ බුලට් කවි පෙළ තෝරා ගන්නට හේතුවා මොකද? මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකීන් පිළිබඳව ඒ පක්ෂවල ඒ සන්ධානවල දැඩි කතාබහකට ලක් වෙලා තියෙනකොට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ එලි පිටම අපේක්ෂකත්වය පිළිබඳ බලාපොරොත්තු ඇතමුන් ප්‍රකාශ කරනකොට ඒ බලාපොරොත්තු වලට ඇතැම් විට පහර එල්ලවන තත්ත්වයන් දකින්න ලැබෙනකොට අමාත්‍යවරු අතරෙම දැඩි මත වාද එවැගේම ප්‍රහාර එල්ලවනවා දකින්න ලැබෙනකොට අද ප්‍රියන්ත කොඩිප්පලේ ෆ්‍රයිඩේ බුලට් කවි පෙළෙන් නජාප නායක එමු නැත්නම් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පින්තූරෙකුත් එක්කම අපූරු කවි පෙළක් නිර්මාණය කරලා තියෙනවා. වැඩි වෙයි දිනෙන් දින UNP අවුල, ඇරගන්නවා එලි පිට මුල් පෙළ හවුල,
ලොක්කටන වගේ මේ ගැන නම් තැවුල බේරාගන්න බැලුවම කැඳ හා රැවුල කියල තමයි සඳහන් කරන්නේ. මේ රැවුල ගැනත් ප්‍රියන්ත කොඩි පිළි කියනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ ඇඳලා තියෙන පින්තූරේ ඉන්නවටත් වඩා වයසයි වගේ පේන්නේ. ඉතින් මේ වයස පින්තූරේ දකිනකොට වයසට ගිය අයම වැඩි දිනේ කීයේ පෙරේද දවස්වල හම්බ වෙච්ච මුහුණු පුවත එම නැත්නම් Facebook එකත් මතකයට නැගුණා. මේ ෆේස් ඇප් එක පිළිබඳව පත්තරවල මේ පිළිබඳ ඍජුව වාර්තා කර නොතිබුණාට මේ පිළිබඳව මාධ්‍ය වාර්තාවන් පළ වුණා සහ මාධ්‍යයට මේ පිළිබඳ වාර්තා පළ කරන්නට ප්‍රමාණවත් වෙන ආකාරයෙන් තොරතුරු වාර්තා වුණා. මේ ෆේස් ඇප් එක හරහා සිද්ධ වෙන්නට පුළුවන් අකටයුත්තක් පිළිබඳව ඒ නිසා රැල්ලට ගසාගෙන යන්නට පෙර ආතුව මේ පිළිබඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න කියන කාරණාව ඔබට කියන්න උවමනා නිසාම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ මේ ෆේස් ඇප් පිළිබඳව ඊයේ ඉදිරිපත් කළ පුවත් වාර්තාව අපි දැන් ඔබ වෙත ගෙනේනවා. ෆේස් ඇප් එහෙමත් නැතිනම් මුහුණු යෙදුම එය මේ දිනවල බහුලව සමාජ මාධ්‍ය තුල කරලියට පැමිණ තිබෙන සමාජ ජාල යෙදුමක්. මෙමකින් ඡායාරූපයක තරුණ පෙනුම වයසක පෙනුමක් දක්වත් වයසක පෙනුම තරුණ පෙනුමක් දක්වත් වෙනස් කළ හැකිවනවා. මෙම මෘදුකාංගයේ කරලියට එමත් සමගම ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් විශාල පිරිසක් උන්මාදයක්සේ මෙම මෘදුකාංගය හරහා තම ඡායාරූපය වයසක පෙනුමට පරිවර්තනය කර සමාජ ජාලවලට මුදාහැර තිබුණා. එය කොතරම් විනෝදජනක වූවාද කිවහොත් ඇතමුන්ගේ සැබෑ රූපය කුමක්ද යන්න හඳුනා ගැනීමත් අපහසු වුණා. කොහොමුණත් මේ යෙදුම භාවිතා කළ ඔබ යම්කිසි අනතුරුදායක තත්වයක ඉන්නවා කියලා ඔබ දන්නවද? යරොස්ලෝ ගොන්චාරෝ නැමති රුසියානු ජාතිකයෙකු විසින් සොයාගෙන ඇති මෙම මෘදුකාංගය ඔබ භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් සහ ISM යන මෙහෙයුම් පද්ධතිවලට ඇතුළත් කරගත හැකි. කෙසේ නමුත් මෙම යෙදුම භාවිතා කරන පරිශීලකයන් පිරිස ඉහළ යාමත් සමගම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කර ගැනීමට යෙදුම නිර්මාණය කළ පිරිසට හැකි වේද යන්න පිළිබඳව ඇත්තේ දැඩි අවිනිශ්චිත භාවයක්. විශේෂයෙන්ම ඔබගේ ජංගම දුරකථනය ඇති සියලුම ඡායාරූප මෙම යෙදුම නිර්මාණය කළ පුද්ගලින් වෙත උඩුගත කරන්නේද යන්න පිළිබඳවද ගැටලු පැරණ ගී තිබෙනවා. ඊට ආසන්නතම හේතුව වී තිබෙන්නේ මෙම යෙදුම නිර්මාණය කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු මෙම යෙදුම භාවිතා නොකරන ලෙසට ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දීම බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා. එම සංගමයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම යෙදුම ස්ථාපනය කර ඇති ජංගම දුරකථනයේ පවතින ඡායාරූප වලට පරිශීලකයාගේ අනු දැනුමකින් තොරව පිවිසීමට හැකියාවක් ඇතැයි නවතම සොයා ගැනීම් වලින් හෙළි වී ඇති බවයි. මේ නිසා ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට මෙමෙනි යෙදුම් රැල්ලට භාවිතා නොකරන ලෙසටයි තොරතුරු තාක්ෂණ සංගමේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඔබට තාම පැහැදිලි වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා පිටරටින් එන හැමදේම එකපාරම බාර ගන්න යාමේදී බොහොම ප්‍රවේසම් වෙන්නට ඕනේ. ඒ වගේම මුහුණු පොත හරහා එන බොහෝ දේ අපි බොහොම විමසිල්ලෙන් පිරික්සීමෙන් බලා මිස ගන්නට එපා කියන පණිවිඩය විශේෂයෙන් අපි ඔබට දෙන්නට කැමති. ඒ අනතුරුදායක බව තමයි පුවත් වාර්තාවේ කියවුනේ. අපි රටින් එන කුණු ගැන කතා කරපු එකේ පුවත් සිරස්තලයකුත් තිබෙනවා අද පුවත්පතේ. කැලි කසල කන්ටේනර් 78ක් ප්‍රතිඅපනයනය කිරීම ගැන පරීක්ෂණයක් ඕනේ. සමස්ත ලංකා රේගු සේවා සංගමය ජනපතිගෙන් ඉල්ලනවා කියලා තමයි එහි දැක්වෙන්නේ. කැලි කසල කන්ටේනර් 78ක් ප්‍රතිඅපනයනය කිරීම ගැන පරීක්ෂණයක් ඕනේ කියලා. එතකොට රටින් ආපු කුණු පිළි මෞබිම පුවත්පතේ 13 වෙනි පිටුවේ තියෙන මේ වාර්තාව කුණු කන්ටේනර් ජාවාරම පිටුපස තවත් ජාවාරම් තිබුණේ දැයි විමර්ශනයක්. මේ තවත් ජාවාරම් කියලා මෙතනදී අදහස් කරන්නේ ගම්මිරිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෝ මේකටත් සම්බන්ධද කියලා සැකයක් මතු වෙලා තියෙනවා කියන එක තමයි මේ පුවත් වාර්තාවේ සඳහන් වෙන්නේ. අප ඔබට යලිත් ඉදිරිපත් කරන්නට කැමති මේ පිළිබඳ පුවත් වාර්තා තිබුණා. මේ පිටුපස ඉන්නවා කියලා මහා පරිමාණ ව්‍යාපාරිකයෙක්. ඒ මහා පරිමාණ ව්‍යාපාරිකයා පිටුපස ප්‍රබල දේශපාලන චරිතයක් තිබිය හැකි බව විශේෂයෙන් අපි සඳහන් කරන්නට ඕනේ. තේ පිළිබඳ පුවතක් අද පුවත්පතේ මුල් පිටුවෙන් හමුවනවා. හෙක්ටයාර දහසක අලුත් තේ පැල මිලියන 15,000ක් සිලෝන් ටී නාමය ලෝකයේ ප්‍රචලිත කිරීමට රුපියල් බිලියන 5.5ක් වෙන් කිරීම පිළිබඳ චාමර සම්පත්ගේ පුවත් වාර්තාව. සිලෝන් ටී නාමය ලෝකයේ ප්‍රචලිත කරන්න රුපියල් බිලියන 5.5ක් වෙන් කරනවා කියන මේ පුවතට අපි සම්බන්ධ කරන්නට කැමති ලංකාදීප පුවත්පතේ මෙන්න මේ සිරස්තලය. මේකත් අපිට මුහුණු පොත හරහා සහනිකුත් සමාජ
විශාලා මාධ්‍යන් හරහා ලැබුණු පුවතක් ශ්‍රී ලංකා තේ කෝප්පය ලන්ඩනයේ 36,000යි. හෝටලය බකින්හැම් මාලිගයේ දොරකඩ සැපයුම ඩේවිඩ් සිල්වා සහ පුත්‍ර සමාගමෙන් ලංකාවේ හොඳම තේවලට ප්‍රකට මේ ලංකාවේ තේදළු නෙලන්නියන්ගේ දෑතින් නෙලාගත්තු මේ දුලබ තේ වර්ගය අලවිවන්නේ ලන්ඩනයේ බකින්හැම් මාලිගාව ඉදිරියේ තියෙන ද රූබන්ස් ඇට් ද පැලස් කියන අවන්හලේ කියලා තවදුරටත් සඳහන් වෙනවා. ලේසි නෑ ගාන කීයද? රුපියල් 36,000කට තමයි අලවි වෙන්නේ මේ වටිනා කියන දුර්ලභ ගණේ ශ්‍රී ලංකා තේ කෝප්පය. එතකොට අපිට මේ මුදල් වලින් අපිට මොනවද ලැබෙන්නේ කියන එක වෙනම කාරණාවක් වුණාට අපිට එක් පැත්තකින් ආඩම්බර වෙන්නට පුළුවන්කම තියෙනවා. අපේ රටේ තේවලටයි ශ්‍රී ලංකා තේවලටයි මේ තරම් ඉල්ලුමක් හිමි වෙලා තිබෙන්නේ. ලොව ප්‍රකට මේ ශ්‍රී ලංකාවේ තේදළු නෙලන්නියන්ගේ දෑතින් නෙලාගත් කියලා මේ පුවතේ සඳහන් වෙන නිසාම මේ දළු නෙලන්නියන්ගේ දෑතින් නෙළුවා වගේම ඒ දළු නෙලන්නියන්ගේ කඳුළු ඔය තේක ඇතුලේ තියෙනවා කියලා ඇතැම් විට තේක බොන විදේශ ජාතිකයෝ දන්නේ නැතුව ඇති. ඒ දළු නෙලන්නියෝ කඳුළු බොමින් තමයි ඔය තේ දළු නෙලලා රට යවන්න අවශ්‍ය හැමදේම කරන්නේ. හැබැයි සොච්චම් පඩියකට සොච්චම් මුදලකට ඔවුන්ගේ දවස ජීවිකාව සරි කර ගනිමින් ඒ මේ පසුපස තියෙන කඳුළු කතාව අපි ඉදිරිපත් කරන්න සූදානම්. තවත් පුවත් කිහිපයක් මෞබිම පුවත්පතේ තිබෙනවා. වසර 9ක් එලිපිට මජ්ජාවාරම් ජනපති නියමයෙන් අත්අඩංගුවට බඩු බෙදා හරින්නේ සුපිරි ජීප් රථයකින්. පොලිසියයි සුරාබදු එකයි SP ඉඳලා පොලිසියට 105ක පගාවකුත් දෙන්න හදලා. නම නම් රත්නේ. රත්න කියන්නේ හරි වටින දෙයක්. හැබැයි ඉතින් නොවටිනා වැඩක් තමයි මේ රත්න අයියා කරලා තියෙන්නේ. ජනපති නියමයෙන් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා නියම කරනකන් අර කියන පොලිසියයි සුරාබදු එකයි SP ඉඳලා කියලා තමයි හිතන්න වෙන්නේ. පත්‍රයක අපිට එකග වෙන්න වෙනවා. බඩු බෙදා හරින්නේ සුපිරි ජීප් රථයකින්. එතකොට මේ සුපිරි ජීප් රථ ස්ව සුඛෝපභෝගී නිවාස මේ සැප සම්පත් පිටුපස තියෙන්නේ මොන වගේ දේවල්ද කියන එක අපි දැන් හොඳට අත්විඳලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු තවත් කාරණා කීපයකට. දිවයින පුවත්පතේ තියෙනවා ශාෆිගේ ප්‍රශ්නයේදී රාජිත පැත්තක් කරන් වෛද්‍ය හරිත අලුත්ගේගේ චෝදනාව. සුජීව තත්සරගේ පුවත් වාර්තාව. වෛද්‍ය ශාෆිගේ ප්‍රශ්නයේදී ඇමති රාජිත සේනරත්න පැත්තක් කරන් ඉන්න බව පැහැදිලියයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ ප්‍රකාශ කරනවා. ශාෆි ගැන CID පරීක්ෂණ පක්ෂග්‍රාහීද සොයන්නත් වෙනමම පරීක්ෂණයක්. ඒත් දිවයින මුල් පිටුවෙන් ශාෆි ගැන CID පරීක්ෂණ පක්ෂග්‍රාහීද සොයන්නත් වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි සුජීව තත්සර වාර්තා කරන්නේ. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන මොනවද කියලා බලාගෙන ඉන්නවා රටේ ජනතාව, මාධ්‍ය. ඒ මොනවද වෙන්නේ කියන එක පිළිබඳව ඒ කාරණාවට අදාළව කෘත්‍රිම රා මිශ්‍රකර සාධන මත්පැන් සහ මත්පැන් රා සහ විනාකිරි වකුගඩු රෝගවලට හේතුවක්. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති කරන හෙළිදරව් කිරීමකුත් එතන තිබෙනවා. අපි මේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව කතා කරානේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගැනත් කිව්වා ඉන්නවටත් වඩා වයසයි වගේ කියලා ප්‍රියන්ත කොඩිපිලිගේ කවියට දාගෙන තියෙන පින්තූරේ. තාක්ෂණයට පයින් ගස්සා වවාගෙන කෑම හොඳයි කියනවා නම් ඒක රට කන වැඩක් කියලා ලංකාදීප පත්‍රයේ අගමැතිතුමා කියපු කතාවකුත් තියෙනවා. තාක්ෂණයට පයින් ගස්සා වවාගෙන කෑම හොඳයි කියනවා නම් ඒක රට කන වැඩක් කියලා තමයි අගමැතිතුමාගේ අදහස. මේතුමාගේ අදහස ඊට පහලින් තියෙනවා ජනපතිවරණ අපේක්ෂකත්වයට එජාපෙන් නම් තුනක් පිළිබඳවත් සඳහන් වෙලා. ඒ අතරේ මෞබිම පුවත්පතේ තියෙනවා ජනපති අපේක්ෂකත්වයට එජාපය කුලල් කා ගන්නවා. මේ විදිහට ගියොත් පක්ෂය දෙකඩ වේවි කියලා තමයි මනෝ ගණේෂන් අමාත්‍යතුමා කියලා තියෙන්නේ ලක්ෂ්මී ජයකොඩිගේ පුවත් වාර්තාව. මේ පැත්තෙන් එහෙම වෙනකොට ඊළඟට සන්ධානය පැත්තෙන් තාම සන්ධානගත වෙන්න ගියාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පොදු ජන පෙරමුණ සහ පොදු පොහොට්ටුව ඒ කාටවත් තාම සන්ධානගත වෙන්නට හරි තැනකට ඇවිත් නැති බව තමයි පෙනෙන්නේ. තාම සාකච්ඡා වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලිකම් තුමා රෝහණ ලක්ෂ්මන් පියදාස මහාචාර්යතුමා පැහැදිලිව ප්‍රකාශ කළ තිනවා තව සාකච්ඡාවට
දෙක තුනක් යනකොට මේ එකගත්වයකට එන්නට ලැබෙවි කියලා කෙසේ වෙතත් එතනත් අපේක්ෂකත්වයේ පිළිබඳ ගැටලුවක් මතුවලා තිනවා. ජානිපේ නම් කියනවා තමන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් කර යවුවයි කියලා ජනාධිපති අපේක්ෂකත්වයට. ඔය අතරේ මේ සියල්ල අවසාන වශයෙන් පවත්වන්න තිබෙන්නේ මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා මෙහෙම කතාවක්, ජනපතිවරණය කල් දාන්නේ ලෝක විනාශය වුණොත් පමණයි. ජනපතිවරණය කල් දාන්නේ ලෝක විනාශය වුණොත් පමණයි කියලා තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියන්නේ. එහෙනම් මේ අවුරුද්දේ බොහෝ විට ජනපතිවරණය තියේවි, එහෙම නැත්නම් මේ අවුරුද්දේ ලෝක විනාශ වෙලා යාවි කියලා තමයි අපිට හිතන්නට වෙන්නේ. ශිල්ප සේනා ඇරඹේ විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය සංවිධානය කරන ශිල්ප සේනා තාක්ෂණික ප්‍රදර්ශනයේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. එහිදී තමයි අර අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිපයක් සිදු කර තිබුණේ. ඒව තමයි පත්‍රවල සිරස්තල අතරට එක්ව තිබුණේ. දිනමෙන එම සිරස්තලයෙන් පසු අද එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල මොකද කියන්නේ කියලත් මවුබිම පත්‍රයෙන් බලන්නයි මේ සූදානම. රංජන් කියනවා බුදුදහම සහ භික්ෂූන් විවේචනය නොකරන්නේ අගමැති අවවාද කළාලු. ඔන්න දැන් පෝස්ටරයක් ගහන්න පුළුවන් බුදුදහම බේරාගත් අගමැති කියලා. මේක හේතුවක් කරගෙන හෙට අනිද්දාට පෝස්ටරයකුත් එළියට එන්න බැරි නෑ කියලා තමයි කියන්නේ බුදුදහම බේරාගත් අගමැති කියලා. ඔය අතරේ නැවතවතාවක් මංගල සමරවීර අමාත්‍යවරයාටත් චෝදනා ගොනු වෙනවා. තීනියාවල පාලිත ස්වාමින් වහන්සේට පාලිත කියන නමින් ආමන්ත්‍රණය කරලා ට්විටර් පණිවිඩයක් නිකුත් කරා කියලා. මොකද තීනියාවල පාලිත හාමුදුරුවෝ පහුගිය දවසක කියනවා මංගල සමරවීර අමාත්‍යවරයා අමාත්‍ය දුර දැරූ ආයතන කීපයකම වංචා දූෂණ ඇතුළත් ෆයිල් 27ක් එතුමා උන්වහන්සේ සතුව තිබෙනවා. එතුමාගේ වංචා පිළිබඳව ඒව හිලිදරව් කරනවා කියලා. ඊට පිළිතුරක් විදියට තමයි කෝටිපති ව්‍යාපාරික තීනියාවල පාලිත හිමි නමින් මුලින් පටන් අරගෙන ඊට පස්සේ මේ පිළිබඳව පුවත් වාර්තා කරපු මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ නමුත් සඳහන් කරමින් පාලිත කියන නමේ පමණක් යොදමින් ලෙස තිනියාවල පාලිත හිමියන් ඇමතුවා කියන චෝදනාව තමයි අමාත්‍යවරයාට තිබෙන්නේ. නැවතවතාවක් ඔහුත් මාතෘකාවට බඳුන් වෙනවා බුදුදහමට වෙනත සංඝයා වහන්සේට අපහාස කළා කියන කාරණාවට අදාළව. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටු වාර්තා කිහිපයක් වෙත. ජනාධිපතිතුමා කියූ කාරණාවක් තිබෙනවා ලංකාදීපේ. ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද ලොකු රටවලට නැති ඉතිහාසයක් තිබෙනවා. මිනිසුන්ට ආදරේ කියන ලෝක බලවතුන් ධනය යොදවන්නේ යුද ශක්තිය පෙන්වන්නයි. ලෝක තරුණ නිපුණතා දින සැබරුම් උළෙලේදී ජනපති කියයි කියලා එහි සඳහන් වෙනවා. ආණ්ඩුවේ ජනපති අපේක්ෂකයන් 5 දිනක ප්‍රචාරක වැඩට මහජන මුදල් වියදම් කරනවා. මේ ගණන සමහර විට 6 දිනක වෙන්නත් පුළුවන් කියලා මහින්ද අමරවීර මැතිතුමා තවත් කතාවක් කියලා තියෙනවා. සුවාරිස් දාසහප්වාලානගේ සර් වන් ෂොට් උගන්වන්නකෝ සර් ලීඩර් කියලා. සර් වන් ෂොට් උගන්වන්නකෝ සර් ලීඩර් කියලා තමයි සුවාරිස් ඇවිල්ලා අගමැතිතුමාට කියන්නේ. අගමැතිතුමා රංජන් රාමනායක මැතිතුමා එක්ක පැයක විතර කතා බහ කරයි කියලා සහ අවවාද කරයි කියලා තියෙනවා. ඒ වගේම රංජන් රාමනායක ඇමතිතුමා අර එතුමා කළ ප්‍රකාශ පිළිබඳව අගමැතිතුමාගෙන් නම් සමාව ගත්තයි කියලා තියෙනවා. හැබැයි කොහෙවත් තැනක සංඝරත්නයෙන් මහ සංඝයා වහන්සේලාගෙන් සමාව ගත්තා කියලා නම් දකින්නට ලැබුණේ නැහැ. ඉත්‍යාකන්දේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ මිරිහාන පොලිසියදී ඊයේ රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා හමු වෙලා දීර්ඝ දේශනාවක් කරනවා මේ තමන් කරපු වරද පිළිබඳව. ඒ වගේම සිරිකොතට ගිහිල්ලා මහලේකම්තුමා පක්ෂයේ අඛිල විරාජ්‍යමතුමාව දැනුවත් කරනවා මේ පිළිබඳව. අපි බලන්ගෙමු ඉදිරියේදී මොනවාද වෙන්නේ කියලා. මෞබිම පුවත්පතේ 10 වෙනි පිටුවේ තියෙනවා අනුරාධපුර යුගයේ දීප්තිමත් උනේ තාක්ෂණයේ දියුණුව නිසායි. තාක්ෂණයේ පසකලා වවාගෙන කාලා රටක් දියුණු කරන්න බෑ කියලා අගමැතිතුමා ශිල්පසේනා ආරම්භ කරමින් කියූ කතාව දැක්වෙනවා. ජනාධිපතිවරණයට ජාතික බලවේගයෙන් ප්‍රබල අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා. එජාපය පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු තෝරගන්න බැරිව දඟලනවා. බල්ලා මැරෙයි කියලා මැක්කො ටික බය වෙලා කියලා තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමේ තියෙන්නේ. මේ වගේ දේශපාලනඥයන් කීප දෙනෙකුගේ අදහස් දැක්වීම වලට අපි අවධානය යොමු කරන්නට හිතුවා. මෞබිමේ තියෙනවා රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ අදහසක්. උලමා සංවිධානය ගැන ඇති විවේචන අපට පිළිගන්න බෑ. ඉස්ලාම් ධර්මය ගැන පවතින අනවබෝධය නැති කිරීමට පියවර ගැනීම අප කළ වරදක්.
මුස්ලිම් ජාතික ගෞරවනීය වෛද්‍යවරුන්ට අන්තවාදීන් විවිධ චෝදනා කරනවා. මුස්ලිම් ජාතික ගෞරවනීය වෛද්‍යවරුන්ට අන්තවාදීන් විවිධ චෝදනා කරනවා කියන්නේ රිෂාඩ් බදියුදීන් මැතිතුමා. ඒ වගේම අපි අවධානය යොමු කරනවා ජනතා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ලේකම්වරයාගේ අදහස් දැක්වීමට ජවිපේ අද වහබ්බාදීන් විසින් ගිලගෙන අවසානයි. අන්තවාදී සංවිධාන රැසක් මෙරට ස්ලාම් රාජ්‍යයක් හදන්න සූක්ෂමව ක්‍රියාත්මක වෙනවා. රංජන්ව වහාම ඇමති ධුරේ නිවත් කර දඬුවම් දිය යුතුයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් ඒලස ප්‍රකාශ කොට තිබෙන්නේ. විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ අයිතිය ඇත්තේ පොදුජන පෙරමුණටයි. ආණ්ඩුවේ දෝෂ වහගන්න කොමඩි දාන්න තමයි රංජන් ඉන්නේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාගේ අදහස. මේ ආණ්ඩුව පළාත් සභා සියල්ල අපයෝජනය කළා කියලා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්තුමා කියලා තියෙනවා. මේ රංජන් රාමනායක මහත්තයාව යොදාගන්නේ ආණ්ඩුවේ දෝෂ වහගන්න කොමඩි දාන්න කියලා ඉන්දික අනුරුද්ධ මහත්තයා කියනකොට තවත් කතාවක් මගේ මතකයට ආවා. ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යතුමා මේ පිළිබඳව කියු කාරණාවක් මාධ්‍ය හමුවේ රංජන් රාමනායක අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ ඇහුවාම එක වචනයෙන් එතුමා උත්තර දෙනවා, නළු ඕනේ කියලා. එච්චරයි එතුමා කියන්නේ. මමත් ඊට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෞබිම පුවත්පතේ 12 වෙනි පිටුවේ තියෙනවා, මට බලය ලැබුණොත් දහම් පාසල් දරුවන්ට ඇඳුම් සහ දිවාආහාරය නොමිලේ ලබා දෙනවා. බුදු සසුන අනතුරුයි කියා ഘോഷා කරන ඇතැම් පිරිස් සසුන රැකගන්න මොනවද කළේ? සමහරුන්ට බෞද්ධකම ගැන කැක්කුම ඇති වී තිබෙන්නේ බලයට ඇති කෑදරකම නිසායි. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ දිනවල දිගින් දිගටම ඉදිරි ඉලක්කය වෙනුවෙන් කතා කරන බවක් තමයි අපිට පෙනෙන්නේ. පොරොන්දු දෙන බවක් තමයි, කල්තියාම පොරොන්දු දෙන බවක් තමයි අපිට පෙනෙන්නේ. එතුමා ඒකත් ඔළුවේ තියාගෙනම කියපු කතාවක් තමයි එලෙස හමු වෙන්නේ. නමුත් ඊට පහලින් තියෙනවා නමල් රාජපක්ෂ මහත්මයා කියන කතාවක්. ඊළඟ ආණ්ඩුව හදන්නේ අපි කියලා යොහු කියන්නේ, ජනාධිපතිවරණය තියන්න බැරි නම් පාර්ලිමේන්තුව විසිරුවන්න කියලා ඔව් තවදුරටත් කියු කාරණාවක් දැක්වෙනවා. ඒ වගේම ලංකාදීපේ තියෙනවා අපි මුල් පිටුවෙන් උපුටාගත්තු කලගෙඩි හේනේදී ප්‍රභු රැකවල්ලු දෙදෙනෙක් වෑන් රියදුරෙකුට දරුණු ලෙස පහර දීලා ඩිෆෙන්ඩරයකට සහ ප්‍රාඩෝවකට ඉස්සර කරන්න නොදුන්නාට කෝප වෙලා වාහන හිමිකරුවන්ගේ නම්ගම් හෙලිවුණා කියලත් එහි සඳහන්ව තිබෙනවා. මොකද අංක තහඩු ප්‍රසිද්ධියට පත්වීමත් එක්ක මේවා කාගෙද කියන එක පිළිබඳව පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. අපටත් යම් යම් තොරතුරු ලැබෙනවා. තහවුරු වූ ගමන් අපි ඔබට ඉදිරිපත් කරන්නට සූදානමින් ඉන්නවා. අපි දිවයින පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකට අවධානය යොමු කරමු. පොහොට්ටුව මේ වන විට රටේ දේශපාලන ධාරාව බවට පත් වෙලා කංචන විජේසේකර මැතිතුමාගේ අදහසක් තමයි ඒ අපි ඔබට ඉදිරිපත් කළේ. අද මෞබිම පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකෙන් හමු වෙනවා පහ ශිෂ්‍යත්වය ඒ ලෙවල් අගෝස්තු 4 වෙනිදා සහ 5 වෙනිදා, ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගය 4 වෙනිදා, උසස් පෙළ විභාගය 5 වෙනිදා පැවැත්වෙන බව තමයි කියන්නේ. උසස් පෙළ 5 වෙනිදා ආරම්භ වෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය 4 වෙනිදා සම්පූර්ණයෙන් පැවැත්වෙනවා. ඒ නිසාම ටියුෂන් තහනම පිළිබඳවත් වාර්තා කරනවා. උසස් පෙළ විභාගයට අදාළව ජූලි 30 වනදා රෑ 12 සිට ටියුෂන් තහනම්. පහවසර ශිෂ්‍යත්වයට අදාළව ජූලි 31 වනදා රෑ 12 සිට ටියුෂන් තහනම් කියලා තමයි ජේටි ද සිල්වාගේ මේ පුවත් වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ. ඒ වගේ ඒ පිටුවේම තියෙනවා දැඩි සුළං තවදුරටත් පැවති හැකි ප්‍රදේශ ශ්‍රී ලංකා සිතියම ආශ්‍රයෙන් ඉදිරිපත් කර තිබෙනවා. මෞබිම පත්‍රයේ ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරද්දී හමු වෙනවා වැදගත් පුවත් දෙකක්. එකක් ශ්‍රී ලංකාව නොකඩවා දෙවැනි වරටත් අවසන් මහා තරගයට. මොන අවසන් මහා තරගයටද? මේ බේස්බෝල් බටහිර ආසියානු බේස්බෝල් අවසන් තරගයට අපි සුදුසුකම් ලබලා තියෙනවා. මෙවර පාකිස්තාන කණ්ඩායමත් එක්කයි සුදුසුකම් ලබා තිබෙන්නේ. හෙට පස්වරු 2ට මේ තරගය දියගම ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට සුභාශිංසන එක්කාසු කරමින් මහේල ජයවර්ධන පිළිබඳ පුවතක් තිබෙන නිසා අපි ඒ වෙත අවධානය යොමු කරමු. ඉන්දිය ක්‍රිකට් බලධාරීන් මහේලට දැල එළයි. මේ නරකකට නෙමෙයි හොඳට එළපු දැලක්, එළන්න යන දැලක් පිළිබඳවයි කියන්නේ. ඉන්දිය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරුදුරය සඳහා අපේක්ෂකයන් සිව් දෙනෙකු මේ වන විට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව හිටපු ශ්‍රී ලංකා නායක සහ මුම්බයි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන, හිටපු ඉන්දිය පුහුණුකරු ගැරි කස්ටන්, හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු ටොම් මූඩි සහ ඉන්දිය හිටපු ආරම්භක පිතිකරු වීරේන්ද්‍ර ශෙවග්
ඉන්දිය ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු විදිහට මේ වෙලාවේ අයදුම් කරලා තිබෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි කොන්දේසි කීපයක්ම පනවා තිබෙනවා. ඒ කොන්දේසි 90 තමයි ඉන්දිය ක්‍රිකට් ආයතනයේ විසින් තමන්ගේ ප්‍රධාන පුහුණුකරුවා කවුද කියන කාරණාව තෝරා ගන්නට සූදානමින් සිටින්නේ. ඒ අතර එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු ඉවත් වෑමට සූදානම් බවත් වාර්තා වෙනවා ලෝක කුසලානය දිනාදීමෙන් අනතුරුව. දැන් අපි කාටුන් වෙත අවධානය යොමු කරමු. අද පුවත්පතේ ජනරාණි කාටුණය. ලංකාව දැන් මැදි ආදායම් රටක්නේ. රාණිට ඇවිත් කියනවා, ආහරි හරි, ඒක හින්දා වෙන්න ඇති කණ්ඩ නැති පවුල් රේල් පාර මැද්දෙම හිටන් උන්නේ කියලා රාණි මතක් කර දෙනවා. එවැනි පවුලකට අත් වූ ඉරණම පිළිබඳව අපිට නැවත මතකය අවසමෙන්. අද කාටුණයේ රේල් පාර ගැන කතා කරපෙකී ඒ වගේ පාරක ඉන්න ශිෂ්‍ය අරගලයක් තමයි අපිට මේ පේන්න තියෙන්නේ. ශිෂ්‍ය අරගල කරන ශිෂ්‍යෝ පිරිසක් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. හැබැයි මෙතනින් එහාට එන්න වෙන්නේ අනිත් පැත්තට ගියාම කඳුළු තමයි ඔවුන්ට කන්න වෙන්නේ. අද අප අද මෙතන සිටින්නේ අධිකරණයට පින් සිදු වෙන්නයි. තලතා අතුකූරල මැතිනිය කියලා තිබුණා පත්‍රයේ ඒ පිළිබඳ වාර්තාවකුත් තියෙනවා. අපි අද මෙහෙම මෙතන ඉන්නේ අධිකරණයට පින් සිදු වෙන්නයි කියලා. අනිත් පැත්තෙන් බොහොම ජව සම්පන්න මීහරකෙක් ඇවිල්ලා ඔළුව පාත් කරලා අහනවා, ඇයි අපිට පින් නැද්ද කියලා. මේ කාවද නියෝජනය කරන්නේ, ඔබද මමද කියලා පොඩි සැකයක් මතුවෙනවා. අපි නිසා නෙමෙයිද අද ඔතන ඉන්නේ කියලා. හැබැයි එතුමිය බොහොම තැතිගැන්මෙන් ඉන්නේ ඉහළට පුටුවකත් නැගලා. අපි බටහිර කොටසේ මෞබිම පුවත්පත MD වීරත්ගේ මේ කාටුණේ බලමු. ඉස්සර මේ රටේ වී අතිරික්තයක් තිබුණලු. එතකොට අනිත් පැත්තෙන් කියනවා දැන් තියනවා කුණු අතිරික්තයක්. ඒ කන්ටේනර් පිටින් සුද්දාංගෙන් අපිට ලැබිලා තියෙනවා. තාම ජනාධිපතිතුමා ඒ කුණු නැවත හරවා යමන කාරණාව පිළිබඳව නම් අපිට තොරතුරු දැනගන්නට ලැබෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට අනිවාර්යයෙන් මැදිහත් වෙන්න වේවි මේ කාරණාවට. අපිට උපුටා ගන්නට ලැබෙන අවසන් කාටුනේ දිවයින පුවත්පතේ උදයවිමල සිරිගේ මේ කාටුනේ ඔටුන්න තිබෙනවා, කිරුල ඉදිරියෙන් තිබෙනවා. අගමැතිතුමා නැගල යනවා කරත්තේ, ඉස්සරහැන් ඇදගෙන යනවා මේ රික්ෂෝව. පේන්නේ සජිත් ප්‍රේමදාස නියෝජ්‍යනායකතුමන් වගේ. හැබැයි එතුමාට අර ඔටුන්න පෙන්නගෙන තමයි ඉන්නේ. එතුමා කරන්නේ අගමැතිතුමාවම ඉස්සරහට ඇදගෙන යාම. අපි ඉස්සරහට නැවත හමුවෙමු ලබන සඳුදාට. උදා වෙන සතියන්තය ඔබට සුබ සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් සමුගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.